මෙම වැඩසටහන ඔබ වෙත ගෙනීමේ සාදර අනුග්‍රහය ඩර්ඩන්ස් රෝහල. හදිසි අවස්ථාවකදී 1544 අංකයෙන් අසමසම සේවාවක් සඳහා ඩර්ඩන්ස් හාර්ට් සෙන්ටර් අමතන්න. ගිලන් රථයට ගෙනෙන රෝගියාගේ තත්ත්වය ටෙලිමෙට්‍රි තාක්ෂණයෙන් ඩර්ඩන්ස් හෘද පාලන මධ්‍යස්ථානයේ සිටින හෘද රෝග විශේෂිත වෛද්‍යවරු නිරීක්ෂණය කරමින් SNN රෝගියාගේ ප්‍රතිකාර අරඹයි. කාඩියක් ස්ක්‍රීනින් පැකේජස්, ඇන්ජියෝග්‍රෑම්, ස්ටෙන්ට් පිළිවෙත් සහ හෘද බයිපාස් සැත්කම් සඳහා ඩර්ඩන්ස් හාර්ට් සෙන්ටර් දවස පුරා වසර පුරාම විවෘතයි. අසමසම හදවත් රැකවරණයකට 1544 අංකයෙන් ඩර්ඩන්ස් හාර්ට් සෙන්ටර් අමතන්න. සුපුරුදු විදියටම නුගසෙවනේ සඳහා දවසේ අපි ඩර්ඩන්ස් සුවහමුව වෙතයි ඔබ අවධානය යොමු කරන්න සූදානම් වෙන්නේ. සාමාන්‍යයෙන් අපි මිනිසුන් විදියට ඔබ අපි කැමති ලෙඩ නොවී ඉන්න එක තමයි ඇත්ත කාරණේ. හැබැයි අපිට ලෙඩක් හැදෙන්නේ ඇයි ලෙඩ නොවී ඉන්න කියලා අපි හැමදාමත්ම කියනවා. අපි පෝෂණයුක්ත ආහාර ගන්න ඕනේ, එහෙම නැත්නම් මේ විදිහට පරිස්සම් වෙන්න ඕනේ කියලා කියනවා. මේ දේවල් අපිට කරන්න පුළුවන්ද ප්‍රායෝගිකව කරන්න බැරි නිසා තමයි අපි ඔබට අත්‍යවශ්‍ය සපයා දෙන්නේ මෙන්න මේ දේවල් කරන්න කියලා මතක් කරන්නේ. ඒ නිසා අද දවසෙත් අපි සූදානම් ඔබ පිළිබඳව කතා බහ කරන්න. ඔබට මොකද්ද මේ හැදෙන ලෙඩ රෝග, නැත්නම් නොවන ලෙඩ රෝග නිසා අපි දුක් විඳිනවා ඇයි මේ හැදෙන්නේ, අපිට හරියාකාරව අපේ ශරීරයට පෝෂණයක් අපි ලබා ගන්නෙ කොහොමද කියන කාරණාවන් පිළිබඳව කතා බහ කරන්න ය දවසේ අපි සූදානම් වෙන්නේ ඩර්ඩන්ස් හමුවෙන්. අපි ආරාධනා කරා ඒ පිළිබඳව කතා බහ කරන්නට නේවාසික පෝෂණ වේදිනී ඩර්ඩන්ස් රෝහලේ හර්ෂිනී මීගස්වත්තේ පෝෂණ වේදිනීතුමීට අපි බොහොම ආදරෙන් පිළිගන්න ඔබතුමීව. ආයුබෝවන් කියලා. හොඳයි, මම මේ මුලින්ම ඔබතුමීගෙන් මෙහෙම දෙයක් අහන්න. දැන් සාමාන්‍යයෙන් අපි පෝෂණය ගැන කතා කරනවා. එදිනෙදා අපි ගන්න කෑම වේලක හරිය නැත්නම් අපි පාවිච්චි කරන ආහාරය කරේ හරියාකාරව අපිට පෝෂණයක් තියෙන ඕනේ කියලා අපි කියනවා. ඇත්තට මොකක්ද මේ පෝෂණයේ තියෙන වැදගත්කම මොකක්ද අපිට කියන එක පැහැදිලි කරන්නකෝ. ඔව්, මෙහෙමයි. දැන් ගොඩක් වෙලාවට අපි හැම වෙලාවෙම කතා කරනවා කිව්වාගේ පෝෂණය කොහොමද අපිට බලපාන්නේ කියලා. දැන් ලදරුවෙක් මවකුසින් පිළිසිඳ ගත්ත දවසේ ඉඳන් පෝෂණයේ දරුවා ඉපදුනන් පස්සේ සහ මහලුවේ දක්වාම අපිට පෝෂණ ඉතාමත් වැදගත්. එතකොට අපි බලන්න ඕනේ මේ එක් එක් වයස්වලදී අපි පෝෂණ පදාර්ථ හරියට ගන්නවද. මොකද එක් එක් වයස් කාණ්ඩ වෙනකොට පෝෂණ අවශ්‍යතාවයන් වෙනස් වෙනවා. දැන් ලදරු කාලේදී තියෙන පෝෂණ අවශ්‍යතාවය නෙමෙයි ළමා කාලේදී තියෙන. ළමා කාලේදී තියෙන එක නෙමෙයි යෞවන කාලේදී තියෙන. ඉතින් කාලෙන් කාලයට පෝෂණ අවශ්‍යතාවය වෙනස් වෙනවා. සහ විශේෂයෙන්ම පෝෂණ අවශ්‍යතාවය සංගඩක අපි නියමිත ප්‍රමාණවල වලින් ගන්නවද සහ ඒක නියමිත කාලයට ගන්නවද කියලා. දැන් උදාහරණයක් කිව්වොත් අපි සාමාන්‍ය කියනවා ලදරුවෙක්ගේ පළවෙනි මාස 6 ඇතුළත මව්කිරි පමණයි ලබා දිය යුත්තේ. නමුත් මාස 6නොත් පස්සේ අපි මව්කිරි විතරක් ලබා දෙනවා නම් ඒක දරුවාට සෑහෙන නිසි පෝෂණයක් ලැබෙන්නේ නැහැ. මොකද මව්කිරි වලින් මාස 6න් පස්සේ මව්කිරි විතරක් දීලා අපි අමතර ආහාර දුන්නේ නැත්නම් ලදරුවා රක්තහීනතාවයට සහ විවිධ පෝෂණ ඌනතාවයන්ට ලක් වෙන්න පුළුවන්. ඒ හින්දා හැමතිස්සම බලන්න ඕනේ නියමිත අවස්ථාවවලදී නියමිත පෝෂණ පදාර්ථ නියමිත කාලයට ලබා දෙන්න. දැන් උදාහරණයක්ද ගර්භිණී සමයේදී පෝෂණ අවශ්‍යතාවයන් වැඩි වෙනවා. දැන් ඉස්සර අපි ගොඩක් වෙලාවට දෙන්නෙට කන්න කියලා කියනවා. ඒක ඇත්තටම දෙන්නෙට කන දේ වෙන්නේ මේ වෙන්න ඕනේ හරි දේ කොහොමද අපි කරන්න ඕනේ කියලා. පෝෂණ අවශ්‍යතාවය වැඩි වෙනවා. ඒතර අපි බලන්න ඕනේ කෙනෙක්ගේ අවශ්‍යතාවය අනුව. දැන් ගර්භණී මාතාවන් 5 දිනක් ඉඳිත් 5 දිනාටම එකම විදියට ආහාර ලබා ගැනීම සුදුසු වෙන්නේ නැහැ. කෙනෙක්ගේ උස බර අනුව අවශ්‍යතාවයන් වෙනස් වෙනවා. එතකොට කෙනෙක්ගෙන් කෙනෙක්ට කොච්චර ප්‍රමාණද අපි ගන්න ඕනේ සහ කිරි දෙනවා අම්මලට සහ විශේෂයෙන් යෞවන වයසේදී. මොකද දැනට මේ ගොඩක් වෙලාවට ළමයින්ගේ පෝෂණය පිළිබඳ ගොඩක් ප්‍රශ්න තියෙනවා. මොකද ළමයින්ට නිසි පෝෂණයක් ලැබෙන්නේ නැහැ. ගොඩක් වෙලාවට දෙමාපිය හිතන ළමයින්ට අවශ්‍ය දේ ලැබෙනවා කියලා. නමුත් හරියට ඒ දේ වෙන්නේ නැහැ. ඊට අමතරව ලෙඩ රෝගات එක්ක අරන් බැලුවොත් ගොඩක් වෙලාවට සමහර දැන් අපි කියමු දියවැඩියා වගේ උදාහරණයකට ගත්තොත් ඖෂධ විතරක් ලබා ගන්නව කෙනෙක් හිතන්නේ නැහැ ආහාර පාලනයකට යන්න ඕනේ කියලා. ඒ හින්දා පෝෂණය වැදගත් වෙනවා. අපි සාමාන්‍ය කෙනෙක්ට වාගේම ලෙඩ රෝග වලින් පෙළෙන කෙනෙක්ට තමන්ගේ රෝගී අවස්ථාවේ අනුව තමන්ගේ ආහාර රටාව වෙනස් කර ගන්න ඕනේ. ඒ අනුව අපිට පෝෂණය අවශ්‍ය වයස් අවදි අනුව ලබා ගන්න පුළුවන්. හොඳයි, අපි කතා බහ කරමින් ඉන්නේ විශේෂයෙන්ම මේ අපි ගන්න ආහාර රටාවන් නැත්නම් මේ වෙනකොට අපේ ජීවන රටාවන් ටිකක් වෙනස් වෙලා තියෙන්නේ. කෙටි කාලින ක්‍රමවලට අපි හුරුවලා තියෙන්නේ. සමහරට ඔබ රැකියාවට යන ගමන් ආහාර වේලක් ගන්න පුළුවන්. මේ සියලු දේවල් දැන් වෙනස් වෙලා තියෙන්නේ අපේ ජීවන රටාවත් එක්ක. ඒ නිසා අපි සූදානම් වෙනත් ඉන්නවා තවදුරටත් මේ පිළිබඳව කතා බහ කරන්න අද දවසේ ඩර්ඩන්ස් හමුවේදී. ඒ නිසා අපි වෙලාව බලලා අපි විරාමයකුත් අපිට ගන්න පුළුවන් වෙයි. විරාමයක් අරගෙනම එන්න පුළුවන්. කොහොම වුණත් දැන් අපි කතා බහ කරමින් ඉති අපේ ජීවන රටාවනේ. මේ ජීවන රටා වෙනස් වෙලා තියෙන නිසා වෙන්න බොහෝ දිනකට තියෙන දෙයක් තමයි මේ. කොහොමද අද වෙනකොට මේ දියවැඩියාව, කොලෙස්ටරෝල්, අධිරුධිර පීඩනය මෙවැනි තත්ත්වයන් තියෙනවා. මේවා බෝ නොවන රෝග. ඉතින් මේවා අඩු කරගන්න පුළුවන්ද? මේ ප්‍රවණතාවයන් අඩු කරගන්න පුළුවන්ද කියන කාරණේ අපි කතා බහ කරමු වෙලාව බලමු. ජූනි 1වෙනිදා සිට 30වෙනිදා දක්වා රෝග නිවාරණ මාසයයි. 2490යි 290ට අමතන්න.
හදිසි අවස්ථාවකදී 1544 අංකයෙන් අසම සම සේවාවක් සඳහා ඩර්ටන්ස් හાર્ට් සෙන්ටර් අමතන්න. ගිලන් රතයට ගෙනෙන රෝගියාගේ තත්ත්වය ටෙලිමෙට්‍රි තාක්ෂණයෙන් ඩර්ටන්ස් හෘද පාලන මධ්‍යස්ථානයේ සිටින හෘද රෝග විශේෂිත වෛද්‍යවරු නිරීක්ෂණය කරමින් SNN රෝගියාගේ ප්‍රතිකාර අරඹයි. කාඩියක් ස්ක්‍රීනින් පැකේජස්, ඇන්ජියෝග්‍රෑම්, ස්ටෙන්ට් පිළිවෙත් සහ හෘද බයිපාස් සෙත්කම් සඳහා ඩර්ටන්ස් හાર્ට් සෙන්ටර් දවස පුරා වසර පුරාම විවෘතයි. අසම සම හදවත රැකවරණයකට 1544 අංකයෙන් ඩර්ටන්ස් හાર્ට් සෙන්ටර් අමතන්න. හොඳයි අපි කතා කරමු දැන් ඔබතුමින් අහන්න කැමති දැන් බොහෝ වෙලාවට අපේ මේ ජීවන රටාව වෙනස් වෙලා තියෙනවානේ මේ ජීවන රටාව වෙනස් වීම යම් ආකාරයකින් මේ බෝන නෝන රෝග යම් ආකාරයකට පාලනය කරන්න හැකියාවක් තියෙනවද නැත්නම් අපිට යම් බලපෑමක් කරන්න පුළුවන්ද ඔව් අනිවාර්යයෙන්ම මොකද දැන් ගොඩක් වෙලාවට බෝරෝ නෝන රෝග දියවැඩියාව අධික රුධිර පීඩන කොලෙස්ටරෝල් අධික රුධිර කොලෙස්ටරෝල් මට්ටම මේ වගේ දේවල් ගොඩක් වෙලාවට දැන් වර්තමානයේ තරුණ පරම්පරාව අතර තියෙනවා දැන් ගොඩක් වෙලාවට ඒකට හේතු වෙන්නේ ප්‍රවේණිගතව තියෙන අවස්ථාවන් වැඩි නමුත් අම්මා තාත්තාගේ දියවැඩියාව තිබුණ පමණින්ම ඊළඟ පරම්පරාවට දියවැඩියාව හැදෙනවා කියලා මතයක් කියන්නේ අනිවාර්යයෙන්ම හැදෙන්නේ නැහැ අපේ දැන් වර්තමාන පරම්පරාවේ දිනචර්යාවේ වෙනස්කම් ජීවන රටාවේ වෙනස්කම් මොකද ගොඩක් වෙලාවට දැන්ට ගෘහණියත් ගොඩක් වෙලාවට කාන්තාවන්ට රැකියාවට යනවා ගොඩක් පවුල් වල දැන් අපි මම කියන්නේ මගේ අත්දැකීමෙන් අපි රෝහලේ දැන් බැලුවාම එන රෝගීන්ගේ ගොඩක් වෙලාවට දෙන්නම රස්සාවට යනවා දෙන්නම යන හන්ද ගෙදර උයනවා අඩුයි ගොඩක් වෙලාවට ඉඳලා හිටලා වීකෙන්ඩ් එකකට වගේ සති අන්තයට වගේ වේලක් දෙකක් ගෙදර වුණා අනිත් තුන් වේලම් වගේ ගොඩක් වෙලාවට සති දවස්වල කඩෙන් ගන්න. උතන ප්‍රශ්නේ තියෙන අපි මේ කඩෙන් කන කෑම වේල සමබර ආහාර වේලක්ද නැද්ද කියන එක. අනිවාර්යෙන් අපි මොන හරි එළියෙන් ආහාර වේල ශනික ආහාර වේලක් ගත්තොත් ගොඩක් වෙලාවට ඒවා මේදය අධිකයි, ලුණු අධිකයි, සීනි අධිකයි සහ අවසානයේ ශක්තියෙන් අධික ආහාර වේලක් තමයි අපි ගන්නෙ. ටිකින් ටික අපි එතකොට යන්නේ අපි තරබාරු වෙන්න බලනවා ඊට අමතරව තරබාරු වීමත් එක්ක එතනින් හර අපිට දියවැඩියාව අධික රුධිර පීඩන මේ වගේ රෝගීන් තත්ත්වයන් වලට මූණ පාන්න වෙනවා. ඉතින් අනිත් එක අපි ගොඩක් කලකට අපි දැන් ගොඩක් දෙනා කරන්නේ එක තැන ඉඳගෙන කරන රැකියාවල්. අපි ව්‍යායාම හරි අඩුයි දැන්. අපි අතීතය ආරම්භ බලුවම ඉස්සර අය ගොඩක් වැඩ කරපු හන්ද අපිට ව්‍යායාම වල අවශ්‍යතාවයක් තිබෙන්නේ නැහැ. නමුත් අපි ගොඩක් කලකට දැන් එදිනදා වැඩ කටයුතු වල යන්ත්‍ර සූත්‍රත් එක්ක අපි වැඩ කරන්නේ අපි ගොඩක් වැඩ කරනවා අඩුයි. හින්දා අනිවාර්යයෙන්ම අපිට දිනපතා ශාරීරික ව්‍යායාමයක් ලැබෙන්නේ නැහැ. ඒකත් එක්ක ආහාර රටාවේ වැරදි සහ ශාරීරික ව්‍යායාම නොමැතිකමත් එක්ක ගොඩක් වෙලාවට ඒක තමයි බෝන වල රෝගවලට ටිකින් ටික අපි ලඟ වෙන්නේ. ඉතින් ඒ හින්දා අපි අනිවාර්යයෙන්ම තමන්ගේ උසට සරිලන බරක් පවත්වාගෙන යනවා නම් සහ සමබර ආහාර වේලක් නිවසේ පිළියෙල කරගත් සමබර ආහාර වේලක් ගන්නවා නම් සහ ව්‍යායාම වගේ දේවල් දිනපතා අපේ දෛනික ජීවිතයට එකතු කර ගන්නවා නම් අපිට ගොඩක් වෙලාවට බෝනෝන් රෝග වළක්වා ගන්න තියෙන ප්‍රවණතාවය වැඩි. හොඳයි. අපි හුරු වෙලා ඉන්නේ බොහොම මේ කෙටි කාලීන දේවල් නිතාම ඉක්මනින් අපිට දෙයක් සුව කර ගන්න පුළුවන් නම් හොඳයි කියන තැන තමයි අපි ඉන්නේ. හැබැයි ඒ නිසාම තමයි දැන් ඔය කිව්වා වගේ අපි අනවශ්‍ය විදිහට ශරීරයේ බර වැඩි වුණාට පස්සේ කොහොමද මේ සර බඩේ මේ බර ප්‍රමාණය අඩු කරගන්නේ අපි හොයනවා කෙටි ක්‍රම හොයනවා ඊටාම ඉක්මනින්ම බර ප්‍රමාණය අඩු කරගන්න පුළුවන් නේද කියලා අපි හොයනවා වෙනත් රෝගාබාධ හැදුනත් එහෙමයි ඉක්මනින්ම අපි බලන්නේ සුළු ප්‍රතිකාරයක් අරගෙන ඒකට යම් පිළියමක් යම් සාහනයක් ඒ මොහොතට ලබා දෙන්න මේක යම් ආකාරයකට හොඳයිද නැද්ද මේකේ මොකද්ද තියෙන ප්‍රතිඵල අපිට කියන්න මෙහෙම දැන් ගොඩක් වෙලාවට කාලයක් තිස්සේ අපි මහත් වෙනවා මහත්තර දැන් කෙනෙක් තේරුම් ගත්තාම මම දැන් මහත්තයද මම ඔකේ අඩු වෙන්න ඕනේ බර අඩු කර ගන්න ඕනේ කියලා අපි බලන්නේ ගොඩක් මේ කෙටි කාලීන ක්‍රම දැන් අර මහත් වෙනකන් අවුරුදු ගානක් බලන් ඉන්නවා ඉතින් මාසෙන් දෙකෙන් අඩු වෙන්න ඕනේ නමුත් ඒක සෞඛ්‍ය ආරක්ෂිත නැහැ මොකද ගොඩක් ක්‍රම තියෙනවා කියන්නේ වැරදි ආහාර රටා කියන්නේ එකම ආහාර කාණ්ඩයක් විතරක් කාලයක් තිස්සේ අනුභව කරන දේවල් ප්‍රමිතිකෙන් තොර ඖෂධ වර්ග තියෙනවාද ඕවත් එක්ක කෙනෙක් පසු කාලේ අපි යන්නේ එක අරමුණක් කරා බර අඩු කර ගැනීම නමුත් පසු කාලීන වෙනෝයක සංකූලතා ඇති වෙන්න පුළුවන් අපි කෙටි ක්‍රම භාවිතා කරන්න ගියාම දැන් කෙනෙක් මහතනම් අපි ක්‍රමක්‍රමේ ක්‍රමානුකූලව බර අඩු කර ගන්න ඕනේ ඒකට සුදුසුකම්ලත් පෝෂණ වේදිනියකින් අපි මේ අවවාදයක් මේ අවශ්‍ය විදියට ගත්තොත් අපිට තමන්ගේ ඩයට් එක තමන්ගේ ආහාර වේල දැන් බර වැඩි 10 දිනකට 10 දිනකටම අපිට එකම ආහාර වේල දෙන්න බෑ ඒක කෙනෙක්ගෙන් කෙනෙක්ට වෙනස් මොකද තමන්ගේ රැකියා අවස්ථාව නන තමන්ගේ රෝගාබාධ නන ඒක කෙනෙක්ගෙන් කෙනෙක්ට අපි වෙනස් වෙන්න ඕනේ ඉතින් ක්‍රමානුකූලව බර අඩු කර ගන්නවා නම් අපිට ඒක කාලයත් පවත්වා ගන්න යන්න පුළුවන් අපි කෙටි කාලීන ක්‍රමවලට ගියාම බර අඩු වෙනවා නමුත් ඒහා සමානව අපි අපේ පවත්වාගෙන ගියේ රටාව නවත්තපු ගමන් නැවත අපි බර වැඩි වෙනවා. ඒක සුදුසු නෑ. අපි බලන්න ඕනේ කාලයක් තිස්සේ හිමින් බර අඩු කරගෙන ඒක පවත්වාගෙන යන්න බලන්න ඕනේ. අනික විවිධ
අතුරු ආබාධ එන්නේ අපිට බලක්ව ගන්න පුළුවන් ඒ වගේ සෞඛ්‍යාරක්ෂිත විදිහට අපි මේ ආහාර රටාවක් අනුගමනය කිරීම තුළින් හොඳයි දැන් මට හිතෙන මෙහෙම දෙයක් ආන දැන් අපි එකිනෙකාගේ පෝෂණ තත්ත්වයන් වෙනස් කියුප් නිසාම යම් යම් රෝගාබාධ තත්ත්වයන් තියෙන පුද්ගලයන් ඉන්න පුළුවන් ඒ පුද්ගලයන් අනු ආහාර රටාව වෙනස් වෙන්න ඕනේ ද ආහාර වෙල සකස් කරගත යුතුද කියන කාරණේ අපි කතා කරගමු ඔව් අනිවාර්යෙන් දැන් ගොඩක් වෙලාවට දැන් සාමාන්‍ය රෝගීන්ට අවබෝධයක් නැහැ තමන්ගේ රෝගී තත්ත්වයන් අනුව ආහාර රටාව වෙනස් කරගන්න ඕනේ කියලා නමුත් දැන් ටික ටික වර්තමානයේ පුද්ගිනිස් එකද ගැන දැනුවත් වෙනවා උදාහරණයක් කිව්වොත් අපි ලංකාවේ දැන් තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි වකුගඩු රෝගය ඇත්තටම වකුගඩු රෝගීන්ට ආහාර ඖෂධ සමගම ආහාර පාලනයක් මගින් තමන්ගේ තත්ත්වය ටිකක් දියුණු කරගන්න පුළුවන් මොකද අපි ගොඩක් වෙලාවට ප්‍රෝටීන් අධික ආහාර එක පැත්තකින් අරගෙන මේ වකුගඩු රෝගී තත්ත්වය උස්සන්න කරගන්නවට වඩා තමන් ඒ කෙනාගේ මේ රුධිර පරීක්ෂණ වාර්තා අනුව ඒ කෙනෙක්ට අවශ්‍ය ප්‍රෝටීන් ප්‍රමාණය අපිට පුළුවන් ගණනය කරන්න. ඒ ගණනය කිරීම අනුව ඒ දවසේ පුරාවට මේ එයාගේ වේල් ප්‍රධාන වේල් අතරතුර ඒ අවශ්‍ය ප්‍රෝටීන් ප්‍රමාණය මේ දීම තුලින් අපිට පුළුවන් වකුගඩු රෝගීන්ගේ තත්ත්වය මීට වඩා දියුණුවටපත් කරන්න. ඊට අමතරව දියවැඩියාව. ගොඩක් වෙලාවට රෝගීන් හිතනවා දියවැඩියාව තත්ත්වයන් වලදී ඖෂධ පාලනය විතරක් ඇති මට ඕන දෙයක් කන්න පුළුවන් දැන් මේ පැත්තෙන් ගොඩාක් වෙලාවට සරල සීනි තියෙන ආහාර ගොඩාක් ගන්නවා රුධිරගත සීනි මට්ටම වැඩි වෙනවා නමුත් අවසානයේ රුධිරගත වාර්තාව සාමාන්‍ය නමුත් එදිනදා අපි රුධිරගත සීනි මට්ටම වැඩි වෙන හැම මොහොතකම අපේ සියලුම ඉන්ද්‍රියන්ට ඕක බලපානවා ඉතින් අපි බලන්න ඕනේ ආහාර පාලනය ව්‍යායාම ඖෂධ ඔය තුනම අනිවාර්යම ඔය තුනම එකකට යන්න ඕනේ දියවැඩිය රෝගීන් තත්ත්වයන් වලදී ඊට අමතරව දැන් අපි කියමු හෘද රෝග දැන් හෘද රෝග තියෙන රෝගීන් අපි හෘද සැත්කම් කරනවා දැන් ගොඩක් වෙලාවට සමහර ඔතන වර්ග දෙකක කාණ්ඩයක් වෙන. සමහර රෝගීන් හිතනවා මම දැන් මුකුත්ම කන්න ඕනේ නැහැ. දැන් මම හොඳටම පරිසං වෙනවා නයි මම මුකුත් කන්නේ නැහැ කියලා. දැන් සමහරු ඉන්නෝ නෑ මම දැන් ඔපරේෂන් එක කරලා ඉවරයි. දැන් මට ඕන දෙයක් කන්න පුළුවන් කියලා. ඉතින් එහෙම බෑ. තමන්ගේ නැවත සංකූලතා හෘද රෝගීන්ට නැවත සංකූලතා එන්න පුළුවන්. නැවත රුධිර නාල අවහිර වෙන්න පුළුවන්. අපි ඖෂධ හරියට ගත්තේ නැත්නම් ආහාර පාලනය කරේ නැත්නම් ව්‍යායාම හරියට කරේ නැත්නම්. එහෙනම් අනිවාර්යයෙන්ම හෘද රෝගී ඔපරේ මේ සැත්කමකින් පස්සේ අපි අනිවාර්යයෙන්ම අපි තමන්ගේ ආහාර වේල වෙනස් කර ගන්න ඕනේ තමන්ගේ තියෙන අනිකුත් රෝගාබාධ තත්ත්වයන් අනුව. ඔව්. අපි අවසන්ට යන කලේ මට හිතෙනවා ඔබතුමා මේක මෙහෙම දෙයක් අහන්න. බොහෝ වෙලාවට අපි ශරීරයට පෝෂණය ඕනේ කියලා මේ අනවශ්‍ය විදිහට විටමින් වර්ග අපි හිතුමතේට භාවිතා කරනවා. මෙවැනි දේවල් හොඳයිද? මෙහෙමයි දැන් අපි සමබර ආහාර වේලක් ගන්නවා නම් අනිවාර්යයෙන්ම අතිරේක විටමින් වර්ග වෙනත් වේලාවකට ගන්න අවශ්‍ය නැහැ අපි සමබර ආහාර වේලක් ගන්නවා නමුත් අපිත් විටමින් වර්ග දෙන වේලාවල් තියෙන අපි කියමු දැන් ගර්භණී අවස්ථාවන් වලදී අපිට සමබර ආහාර වේලෙන් විතරක් ඒ අවශ්‍යතාවය සපුරන්න බෑ එතකොට අපි විටමින් මාත්‍රාවන් දෙන වේලාවල් තියෙනවා ඊට අමතරව රෝගීන් තත්ත්වයන් වලදී සමහර වෙලාවට හරියට අවශෝෂණය නොවන රෝගී තත්ත්වයන් තියෙනවා දැන් විටමින් වර්ග ඛනිජ ලවණ වර්ග සාමාන්‍ය අපේ ආහාර මාර්ග පාතිත අවශෝෂණය නොවන අවස්ථා තියෙනවා එතකොට අපි අධි මාත්‍රාවන් දෙන වේලාවල් තියෙන අර තමන්ගේ මේ අවශ්‍යතාවයෙන් සපුර ගන්න හිත සියලුම කෙනෙක් ගන්න අවශ්‍ය නැහැ විටමින් වර්ග ඛනිජ ලවණ වර්ග අවශ්‍යතාවයේ අනුව හිතුමනාපට ගන්න එපා අනිවාර්යයෙන්ම මොකද ඒක අපි මේ උපදේශක් මත විතරක් ගන්න මොකද සමහර වෙලාවට සමහර විටමින් වර්ග ඇඟේ අවශෝෂණය වෙන විටමින් වර්ග වලින් සංකූලතා ඇති වෙන්න පුළුවන් අපි අධි මාත්‍රාවන්ගෙන් ගත්තොත් හොඳයි අද දවසේ අපි ඩර්ඩන්ස් සුවහමෙන් කතා බහ කරේ විශේෂයෙන්ම මේ ඔබේ පෝෂණය පිළිබඳව අපි හැමදාමත්ම කතා කරනවා හරියාකාරව අපිට පෝෂණයක් තිබ්බොත් බොහෝ ලෙඩ රෝග වලින් අපිට මිදෙන්න පුළුවන් අපේ ජීවන රටාව යම් ආකාරයකින් වෙනස් කරගත්තොත් අපිට බොහෝ ලෙඩ රෝග වලින් ඈත් වෙන්න පුළුවන් කියන කාරණාව පිළිබඳව අද දවසේ අපි ස්තුතිවන්ත වෙනවා ඩර්ඩන්ස් රෝහලේ නේවාසික පෝෂණ වේදිනී හර්ෂණී මීගස්වත්තේ පෝෂණ වේදිතුමියට අපි වෙනුවෙන් කතා බහ කරාට මෙහා සම්බන්ධ වුණාට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා ආයුබෝවන් විරාමයකට යන්නයි සූදානම් වෙන්නේ විරාමෙන් අනතුරු නැවත තවක් මුණ ගැහෙමු හදිසි අවස්ථාවකදී 1544 අංකයෙන්